අදත් අපි ලස්සන තැනකට ඇවිල්ලා ඉන්නේ නේ. කොහෙද? වැඩි ඈතක නෙමෙයි. කොළඹ රාජගිරියේදී තුයනට. කොළඹ රාජගිරිය? නෑ රාජගිරිය නෙමෙයි. රාජගිරියයි බතරමුල්ලටයි යන අතර නේ. පාර්ලිමේන්තු එක හරිය. ඉතින් හරි ලස්සනයි මෙතන. කැමරා කරන්න හැබැයි දෙන්නේ නෑ නිකන් නේ. අපි මේ ෂේප් එකේ පොඩ්ඩක් අරන් ආව ඇතුළට. ඒ හින්දා ඉතින් ගොඩක් අය මේ හවසට වගේ ඇවිදින්න එනවනේ. අද පොඩ්ඩක් සෙන්සුවාදීද පොඩ්ඩක් අට්ටිය වැඩි මේකේ. අපි ටිකක් දුර ඇවිදන් යද්දි ඔන්න ප්ලේ ඒරියා එක තියෙනවා. ඉතින් අපි හිතුව අපේ චූටි පුතාව ටිකක් සෙල්ලම් කරන්න දානවා කියලා. එයාගේ පළමු වෙනි අත්දැකීම හන්ද අපි හිතුව ළමයි අතර සෙල්ලම් කරන එකක් නැහැ කියලා. හැබැයි ඉතින් එයා හරීම ආසාවෙන් සතුටින් සෙල්ලම් කරා. ඇත්තටම බලාගෙන ඉන්නකොට අපි දෙන්නටත් හරීම සතුටක් දැනුණා. මොකද අපි අර කොවිඩ් හන්ද මෙයාම පබ්ලික් ඒරියා වලට වැඩි එකගෙන ගියේ නැහැ. ඉතින් අද පළවෙනි පාර මෙහෙම එක්කන් ආවම අපි හිතුවේ එයා බයේ ඉඳී කියලා. නෑ ඇත්තටම එයා හරීම සතුටින් තමයි සෙල්ලම් කරේ. ඔයගලන්ටත් පේනවා ඇතිනේ ඉතින් එයාගේ සතුට. ඉතින් මේ වගේ තමයි එයාගේ සතුට. ඔය වගේ තැන්වලින් අපිට වුණු එකම දේ තමයි මෙයාව ආයේ ඔතනින් ගලව ගන්න නම් බැරුව ගියා. මොකද එයා පොඩ්ඩක්වත් ඔය සෙල්ලම් කරන තැන්වලින් එන්න කැමති වුණේ නැහැ. හරිම ආසාවෙන් තමයි හිටියේ. ඉතින් අපි යනකොට දියත උනට කොහොමත් ඇන්දෑව හතර පහ වෙලා ගියේ. ඉතින් අවුව බැහැගෙන ගිහිලා තිබ්බේ. හරිම නිස්කලංකයි. මේ හරියෙන් හොඳ හුළඟක් එනවා. ඇත්තටම මේ හවස්වරුවේ හරිම නිස්කලංක භාවයක් තමයි තියෙන්නේ. ඔන්න ඉතින් මෙයාගේ පේනවනේ වැඩ. ඔය වගේ තමයි එයත් එක්ක ඉතින් හවස්වරුව අපි ගත කරේ. එයා වෙනුවෙන් තමයි ඇත්තටම අපි හවස දියත උනට යන් කියලා ප්ලෑන් කරේ. මොකද මෙයා ගෙදර තනියම ඉන්න හන්දා ඔන්න සෙල්ලම් කරලා අන්තිමට මේ දේ තමයි අපිට උනේ. අඬන්න තමයි එක්කගෙන සිද්ධ වුණේ. ඉතින් අපි ගිහින් පුළුවන් තරම් මෙයාට ඇත්තටම සෙල්ලම් කරන්න දුන්න. එයාට ආස විදියට ඇවිදින්න. එයා නම් ගොඩාක් සතුටින් තමයි අද දවස ගත කළේ. අල්ලනවට නම් පොඩ්ඩක්වත් කැමති නෑ එයාට ඕනේ තනියම ඇවිදින්න. ඔන්න වැලි අල්ලන්න ඕනේ කිව්වා. ඉතින් අපි ඇති තරම් එයාට වැලිවලත් සෙල්ලම් කරන්න දුන්නා. චූටි ළමයි කියන්නේ ඉතින් ඔහොම තමයි හැම දෙයකම හරි මාසාවෙන් සෙල්ලම් කරනවා. පපා ඔපනිමා ඔපනිමා ඔගලන්ටත් පුළුවන් හවස්වරුවක දියතුනට ඇවිල්ලා මේ වගේ කාලය ගත කරන්න, ඇවිදින්න, සෙල්ලම් කරන්න. ඒ වගේම ඉස්සරහට තියෙනවා ඔගලන්ට ගෙදරට අවශ්‍ය කරන මල් පැල, පෝච්චි, ඒ වගේ දේවලුත් ගන්න. ඒ වගේ කෑම බීම. ඉතින් පවුලත් එක්ක ඇවිල්ලා හවසට ඇවිදලා කාලා බීලා සතුටින් යන්න පුළුවන්. ඉතින් ඔගලොත් එන්න කියලා මම කියනවා.